ප්‍රශ්න තුනක් එක පිට ඇවිල්ලා තියෙනවා මම ඒ තුනම ඉදිරිපත් කරනවා එකක් තමයි විශේෂයෙන්ම තවදුරටත් ඩොලරයට සාපේක්ෂව රුපියලේ යගේ ඒ ප්‍රමාණයෙන්ම පවත්වාගෙන යන්න පුළුවන්ද කියලා එක ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා ඒ වගේම ලංකාදීප පුවත්පතෙන් අපෙන් අහලා තියෙනවා මේ ආනයන සීමා කිරීම විශේෂයෙන්ම වාහන මම දැක්ක කීප දෙනෙක් මම අහලා තියෙනවා සමීර මහත්මයා අහලා තිබ්බ මේ වගේ මම නම් කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ කාල වේලාව ඉතුරු කරගන්න ආනයන දිගටම තහනම මේ කොච්චර කල් පවත්වාගෙන යනවද කියලා අහලා තියෙනවා ඒ වගේම පොලී අනුපාත සම්බන්ධයෙන් දැන් ඔබතුමා පත් වෙච්ච ගමන්ම කලින් නම් බොන්ඩ් ඔක්ෂන් එකට සීලින් එකක් දාලා තිබ්බා මෙච්චරට තමයි ඉල්ලන්න පුළුවන් කියලා නමුත් ඔබතුමා ඒක ඉවත් කරා එක්කම පොලී අනුපාත වල යම් කිසි වෙනසක් වෙනවා ඒ වගේම ඔබතුමා යන්න කලින් රිස අපි කියන්නේ SRR එක අර බැංකු වලින් මේ මුදලක් පාරිභෝගිකයාගෙන් නැත්තම් ගැණුම් කරුවාගෙන් ගනිද්දි මහ බැංකුවේ තැන්පත් කරන නගේ සය පොලී අනුපාත වෙනස් කරා ඒ තුන සම්බන්ධයෙන් මේ තුන ඉදිරියට මොන විදියටද පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ සා රුපියල අවප්‍රමාණ කරන්න හෝ රුපියල මේ වගේම තියාගෙන ඉන්න බලාපොරොත්තු වෙනවද කියන ප්‍රශ්න තුනට මම කැමතියි ඔබතුමාගෙන් පිළිතුරක් ලබා ගන්න. පොලි අනුපාතයේ මම හිතන විදියට දැන් තියෙන තත්වය හරි. ඊට මේ ඉස්සරේ පොලි අනුපාතය යම් ආකාරයකට තිබුණේ ප්‍රමා මේ අගය ටිකක් අඩු වෙද්දී තිබුණේ. ඒ නිසා ආබිට්‍රාජ් එකක් තිබුණා පිටරට මුදල් වලට ලැබෙන පොලි අනුපාතයයි ශ්‍රී ලංකාවේ මුදල් වලට ලැබෙන පොලි අනුපාතය අතර තිබිච්ච වෙනස නිසා යම් මුදල් ගලා යෑම එහාට මෙහාට සිදු වුණා. ඒක අපි දැන් නිවැරදි කරලා තියෙනවා. ඒක මම හිතන්නේ හරි. ඒක කරපු දේ ඉදිරියේදී වෙනස්කම් වුණොත් අපි ඒක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට දැන් තියෙන ආකාරයට the interest rate is at a reasonable level to promote activities in the country. ඒ කියන්නේ දැනට වැඩ කටයුතු කිරීම සඳහා දැන් තියෙන මේ පොලි අනුපාතය මම හිතන්නේ සාධාරණ දැනක තියෙනවා. රුපියලේ අගය මම දකින හැකිතේට තව ප්‍රමාණය වෙන්න අවශ්‍ය නැහැ. මේ ප්‍රමාණය තියාගන්න තමයි අවශ්‍ය. මොකද මීට වඩා වැඩි වුණොත් ඒකේ ප්‍රතිවිපාක සෑහෙන දුරට රටේ අනිකුත් දේවල් වලට සිදු වෙනවා. අද ප්‍රයිවට් සෙක්ටර් එකේ තියෙනවා ඇමරිකානු ඩොලර් බිලියන 25ක පමණ ණය අරන් තියෙනවා. ඒ අයට ඒ தත්ත්වය සම්පූර්ණයෙන්ම අමාරු தත්ත්වයකටපත් වෙනවා. රුපියල් තවදුරටත් ප්‍රමාණය වෙනවා නම් රජයේ තියෙනවා බිලියන 35ක පමණ ණය අරන් තියෙනවා. ඒකටත් ලොකු මේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඉතින් ඒ ප්‍රශ්න සමනය කර ගැනීම සඳහා රුපියලේ අගය අපි යම් ආකාරයකට ස්ථාවර தත්ත්වයක තියෙනට ඕන. අනිත් එක තමයි දැන් මේ தත්ත්වය තිබිලා තියෙනවා යම් කිසි කාලයක් තිරදී ඒ විදිහටම තව කාලයක් තියාගන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳයි. මොකද ඒක අනුව හැමෝටම කටයුතු කරන්න එතකොට අවකාශයක් තිබෙනවා. අනිත් එක තමයි ඔබතුමා ඇහුවේ මේ තවත් තුනක් ඇහුවා නේද? ඔව් රුපියල සම්බන්ධයෙන් පොලි අනුපාත සම්බන්ධයෙන් ඒ දෙකම උත්තර දුන්නා. ඒ දෙකට ඔබතුමා උත්තර දුන්නා. ආනයන සීමා හරි. ආනයන සීමා මේ යාල දෙන අනේ පාන්න දෙන්න කියලා. ඔව්. මේ වාහන පිළිබඳව අපි තීරණයක් ගන්නවා දෙසැම්බර් මාසේ. දැනට මේ තත්ත්වෙම සිදුවීගෙන යයි දෙසැම්බර් මාසේ වෙනකන්. ඊට පස්සේ අනිකුත් සාධක දිහා බලලා අපි දෙසැම්බර් මාසේ වෙනකොට ආනයන පිළිබඳව විශේෂයෙන්ම වාහන ආනයන අනිත් ආනයන ගැන දාලා තියෙන සීමාවන් අපි දිගින් දිගටම පවත්වාගෙන යන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වුණත් අපි ආනයන කරුවන්ටත් එදා මම හම්බ වෙච්ච වෙලාවේ එයාට කිව්වා වැඩි තොග ගහ ගන්න යන්න එපයි කියලා. මොකද අවශ්‍ය වෙන සීමාවල් වලට ආනයනය කරගන්න කියලා. නැත්නම් සමහරක් අය ආනයනය කරලා ඒ බඩු භාණ්ඩ මෙහි තියාගෙන ඉන්නේ ඩොලර් මේ තොග ගහ ගන්නවා වගේ. මොකද ඒගොල්ලෝ හිතන්නේ තව දුරටත් රුපියල අප්‍රමාණ වෙයි මේක 250ට යයි එහෙම කියලා හිතාගෙන වැඩිපුර අරන් යනවා. ඉතින් එහෙම නොකර අවශ්‍ය ප්‍රමාණයට අරගෙන කටයුතු කරන්න. එතකොට මේ සමනය අපිට ගෙන්නට පුළුවන් පහසුවෙන්. ඉතින් ඒ නිසා එතනටත් අපි මේ උපදෙස් ලබා දීලා තියෙනවා. මේ උපදෙස් ටිකක් මේ හොඳින්ම අපි ලබා දීලා තියෙන්නේ. මොකද ඒක කෙරුවම අස්ථාවර භාවය තමයි සිදුවෙන්නේ. අර මම කිව්වේ අර බෝට්ටු යනකොට එක්කෙනෙක් දෙන්නෙක් වැඩි අය උඩ පණින් නරකයි කියලා. ඒ අය හොඳින් ගියොතින් බෝට්ටු බොහොම මේ සංසුන්ව ගෙනියන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ වගේ අපි කටයුතු කරන්න අවශ්‍යයි. අපි ඒකට උපදෙස් ලබා දෙනවා. ඒ පිළිබඳව අපේ සැලැස්මෙන් අපි යම් උපදෙසක් ලබා දෙනවා සියලුම ඒ පාර්ශ්වකරුවන්ට, අපනයනකරුවන්ට, ආනයනකරුවන්ට. වාහන පිළිබඳව මේ එක පාටම ඕපන් කිරුවොත් නැවත වරක් සෑහෙන ලොකු පීඩනයක් එන්න පුළුවන්. ඉතින් ඒ පීඩනේ මේ වෙලාවේ අපිට දරා ගන්නට බැරි වෙනවා. ඒ නිසා ඒක දරා ගැනීම සඳහා යම් කිසි කාල සීමාවක් අවශ්‍යයි. ඊට පස්සේ අපිට ක්‍රමක්‍රමයෙන් ලීල් කරන්න පුළුවන් වේවි. ඒකත් අපි කරන්න බලාපොරොත්තු වෙන නිසි වෙලාවට.